පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් අතර පසුගියදා ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. ඒ දෙපිරිසක් අතර බහින් බස් වීමක් ඇතිවීම හේතුවෙන් දැනට පවතින වර්තමාන තත්ත්වය යටතේ රැඳවියන් 296 දෙනෙකු ස්ථාවර කටයුතු සඳහා නිරත වී තිබෙනවා. මේ වෙන විට කලහකාරී තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව සඳහන්. තවද කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් 213ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම ගැටුම්කාරී තත්ත්වෙන් තුවාල ලැබූ පිරිස සාමාන්‍ය තත්ත්වයේ සිටින බවත්, තවමත් රැඳවියන් 24 දෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි අප කළ විමසීමකදී අදහස් පළ කළා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය දින වුණු කලාකාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කරලා තියෙන්නේ. දැනට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ රැඳවියන් 296 දෙනෙක් ස්ථාවර කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යනවා. ඒ අතර කලාකාර ලෙස හැසිරුණු දේපළවලට හානි කරපු අනෙත් උපදේශකයන්ට හිරිහැර කරපු අයවරුන් 213ක් මේ වෙනකොට පොලිසියට බාර දීලා බන්ධනාගාර ගත කරලා තියෙනවා. ඒ අතර මේ කලාකාරී තත්ත්වය මත තුවාල සිදු වුණු, ඒ කියන්නේ ගල් වලින් ගහලා වගේ දේවල් වලින් ගහලා තුවාල සිදු වෙච්ච 5 දෙනෙක් තුවාල ගත කරලා තියෙනවා. සාමාන්‍ය තත්ත්වයෙන් ඉන්න අය තව දවස් දෙක තුනකින් තුවාලෙන් නිදහස් වෙන තත්ත්වයක් තියෙන්නේ. ඇතර දැනට 24 දෙනෙක් මේ කලාකාර තත්ත්වයේ පැවැතෙන අවස්ථාවේ ඒ පුනරුත්ථාන මධ්‍යස්ථානයෙන් පැනලා ගිහිල්ලා තියෙනවා. මීට වැඩි ප්‍රමාණයක් කලින් හිටිය අය දැනට අපි නැවත අපේ බාරට අරගෙන තියෙනවා. මේ තැන්වල අපිට ගන්න මේ වෙනකොට ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනවා.